මේ ලෝකයේ ජීවත් වෙන හැම මිනිස්සෙකටම මොකක් හරි දක්ෂකමක් පිළිහෙලා තියෙනවා. සමහරුන්ට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. තවත් මිනිසුන්ට හොඳට සින්දු කියන්න පුළුවන්. තවත් අයට වේගෙන් දුවන්න පුළුවන්. ඒ අතර තවත් සමහරු හොඳට ඉගෙන ගන්න දක්ෂයි. ඔයාට එහෙම කිසිම දක්ෂතාවයක් නැහැ කියලා ඔයා හිතනවනම් කවදාවත් දුක් වෙන්න එපා. මොකද්ද ඔයාගේ ওই දක්ෂතාවේ තවම අඳුනගෙන නැහැ වෙන්න පුළුවන්. මෙහෙම මිනිසුන්ට තියෙන දක්ෂතා අතරේ කාටුවක් සම කරන්න බැරි සමහර දක්ෂතා තියෙනවා මේ සමහර දක්ෂතා ඔවුන් Tamanට පුළුවන් කියලා ඔයාගත්තේ කොහොමද කියලා හිතනකොට අපිට පුදුම හිතෙනවා මෙන්න මේ විදියට අද දිගහැරුමේ ඔයාලට පෙන්වන්න යන්නේ මේ ලෝකේ ඉන්න අසාමාන්‍ය දක්ෂතා තියෙන මිනිස්සු ගැනයි ඉතින් රැඳෙන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම පළමු වෙන දිගහැරුම මේ මැසි පාලකයා මේ අපි කතා කරන්නේ බීචින් කියලා හඳුන්වන මිනිස්සයා ගැන සතුන්ව පාලනය කරන පුළුවන් මිනිස්සු ඉන්නේ චිත්‍රපටි වල විතරද කියලා ඔයා හිතුවේ. එහෙම හිතුවා නම් ඔයා ඇත්තටම වැරදි. මේ මම පෙන්වන මිනිස්සයාට ඕනෑ මේ මැසි පාලනය කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයක කීට විද්‍යාව ගැන මහාචාර්ය කෙනෙක්. මේ මිනිස්සයාට තමන්ගේ වටේ පිටේ ඉන්න මේ මැස්සට කතා කරලා තමන්ගේ ඇඟේ වහලා ආවරණයක් විදිහට ඉන්න කියලා අණ දෙන්න පුළුවන්. මේ විදිහට ආවරණය කරන ගත්තම එකම එක මීමැස්සෙක්වත් මේ මිනිස්සයාව දෂ්ට කරන්නේ නැහැ. කිසිම ආරක්ෂක උපක්‍රමයක්වත් පාවිච්චි කර නැතුව මේ මිනිස්සයා ඇත්තට මේ කරන්නේ කොහොමද කියලා කිව්වොත් මේ මිනිස්සයා තමන්ගේ ඇඟ මීමැසි රැජින විතරක් නිකුත් කරන පෙරමෝන් වලින් ආවරණය කරගෙන ඉන්නේ. අන්න ඒ හින්දා මීමැස්සු හිතන්නේ මේ තමයි මීමැසි රැජින කියලා. ඒ නිසා මීමැස්සු මේ මිනිස්සයාව දෂ්ට කර නැතුව මෙන්න මේ වගේ ආවරණය කරගෙන ඉන්නවා. මේ වගේ මිනිස්සෙක් ඔයා මීට කලින් දැකලා තියෙනවද? දෙවන දිගහැරුම කාලත්වක්කු වෙඩිත් වලකන ලෝක ශක්තිමත්ම බඩ ලෝකේ ශක්තිමත්ම බඩ තියෙන මිනිස්සයා කොහොම ඉඳීද මෙයාගේ නම තමයි ෆ්‍රෑන්ක් කැනන් බෝල් රිචඩ් 1920 ගණන් වල මුලින්ම තරුණ රිචඩ් තමන්ගේ බඩේ මාංශපේශි අනෙක් මිනිසුන්ට වඩා ගොඩක් ශක්තිමත් කියලා හොයාගත්තා ඒ අනෙක් මිනිසුන් දරා ගන්න බැරි තද පහරවල් මෙයාගේ බඩට දරා ගන්න පුළුවන් වුණු නිසා මුලින් ඔහු තමන්ගේ යාළුවන්ට කියලා ඇති වෙන්න බඩට පහරවල් ගහගත්තා විනෝද වුණා ඊට පස්සේ මේ හැකියාවෙන් ඔහු තවත් පරීක්ෂණ කරා ටික ටික මේ බඩට එල්ල කරන පහරවල බලය වැඩි කර කර ඔහු හැමදාම තමන්ගේ මේ හැකියාව වැඩි දියුණු කරගත්තා මේ විදිහට ඔහු තමන්ගේ බඩවලට මිනිස්සුන්ට පණින්න කිව්වා තවත් මිනිස්සුන්ට පුළුවන් තරම් හයියෙන් කුළුගඩි වලින් ගහන්න කිව්වා අන්තිමට ඔහු ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයෙක් වෙන ජැක් බෙන්ස් කියන ක්‍රීඩකයාට බොක්සින් ගහන්න පුරුදු වෙන්න ඕන වුණු පංචින් බෑග් එක විදිහට හිටියා හැබැයි මේකත් මදි වෙච්ච රිචඩ් විශේෂිත විදියකට හදපු කාලත්වක්කුවකින් පිටවන උණ්ඩයක් තමන්ගේ මේ බඩට දරා ගන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරා. ඇත්තටම ඔහුට මේක දරා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි ඔහුට මේ කැනන් බෝල් කියන ගෞරව නාමය හම්බ වුණේ. මේ මිනිස්සයා උදාහරණයට අරගෙන සුප්‍රසිද්ධ සිම්සන් කාටුන් එක මේ වගේම සිද්ධියක් පවා හැදුවා. තුන්වන දිගහැරුම. අවුරුදු 60ක් වයස ටයිකොන්ඩෝ මාස්ටර්. අවුරුදු 60ක් විතර වයස යනකොට කාගේ කාගේ ක්‍රියාශීලත්වය වගේම ශක්තිය අඩු වෙලා මහලු වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මේ කියන පුද්ගලයාට නම් එහෙම නැහැ. අවුරුදු 60ක් වයස මේ පුද්ගලයාගේ නම තමයි මොහමඩ් හරිමනොච්. ටයිකොන්ඩ මාස්ටර් කෙනෙක්. මොහමඩ් අවුරුදු 60න් තමයි හැමදේම පටන් ගත්තේ. ඒ වගේ මේ මිනිස්සයාට Tamanට තියෙන ගොඩක් ශක්තිමත් දෑත් දෙක නිසා ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා. මේ අත් දෙකෙන් ඔහුට ඕනෑම දෙයක් බිඳිනවා වගේම කඩාගෙන කඩාගෙන යන්න පුළුවන්. මොහු එකපාරක් සුද්ධ කර පොල්ගෙඩි 123 පොලිමර තියලා තමන්ගේ අතින් ගහලා එකපාරක් කුඩු කරගෙන ගියා. ඒ වගේම 2017 ටෙරන්ස් හොයකදී මෙයා බේස්බෝල් බැට් 30ක් විනාඩියක් ඇතුළතදී තමන්ගේ අතින් ගහලා කඩලා පෙන්නුවා. ඒ වගේම මොහු තමන්ගේ අතින් බීමටින් 97ක් කුඩු කරලා ලොකු ශක්තිමත් දෑත් තියෙන මිනිස්සයා විදිහට ලෝක වාර්තා පිහිටවුවා. මේ අලුත් වාර්තාවෙන් ඔහු කැඩුවේ ඔහුම කලින් පිහිටලා තියෝ බීමටින් 74ක් අතින් කුඩු කරලා තියෝ වාර්තාව. පොල් ගෙඩියකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් අතක් තියෙන පුද්ගලයෙක් නම් මිනිස්සෙකුගේ ඔළුවට පහර දුන්නොත් හිස් කබලට මොනව වෙයිද කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද? හතරවන දිගහැරුම. නහයෙන් වතුර බොන මිනිසා. නහයෙන් වතුර බොන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? එහෙම කෙනෙක් ඔයා දැකලා තිබුණ නැත්නම් මේ ඔයා දකින්නේ එහෙම මිනිස්සෙක්. මෙයා වතුරු වීදුරුවක්ම වුණත් තමන්ගේ නහයෙන් බොන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ මිනිස්සයා ඒ බීපු වතුරු තමන්ගේ ඇසෙන් එළියට විදිනවා. මේ ඇහෙන් වතුරු විදින පාරෙන් ඕට ඉටිපන්දමක් වුණත් නිවන්න පුළුවන්. මේක මොහු කරන්නේ අපේ ඇසත් නහයත් සම්බන්ධ කරලා හැදිලා තියෙන පොඩි නාලේ.
හැබැයි සාමාන්‍ය ඇහි ඉඳලා කඳුළු නහයට මේ නාලයෙන් අරගෙන ගියාට මේ පුද්ගලයා කොහොමාරි වතුර නහයෙන් ඇහැට අරගෙන ගිහින් ඇහෙන් විදින්න පුරුදු කරන් ඉන්නවා සාමාන්‍ය මිනිස්සුන්ට ලේසි මෙහෙම දෙයක් කරන්න බැරි නිසා ඇත්තටම මේකත් අරුම පුදුම හැකියාවක් පස්වන දිගහැරුම කිස්කබලින් සිමෙන්ති කඩන අරුම පුදුම මිනිසා ජෝන් පෙරාරෝ කියන පිස්සු හැදුන මිනිස්සයා ගැන අහලා තියෙනවද සාමාන්‍ය මිනිස්සු Tamanට සුපිරි ශක්තියක් ලබා ගන්න අවුරුදු ගණන් තිස්සේ පුරුදු වෙනවා හැබැයි මේ ජෝන් නම් එහෙම නැහැ මේ මිනිස්සයාට තමයි ලෝකේ මිනිස්සෙකුට තියෙන ඝනකම වැඩිම හිස්කබල පිටලා තියෙන්නේ ඒක සාමාන්‍ය මිනිස්සුකගේ හිස්කබල ඝනකමට වඩා 3 ගුණයක් වැඩි මේ ස්වභාවික පිහිටීම ඔහු Tamanගේ වාසිර යොදාගෙන තියෙනවා මොහු මේ කරන සමහර වැඩවලින් සමහර මිනිසුන්ගේ ජීවිතේ එක පාඩ නැති වෙලා යන්න පුළුවන් මොහු කරුම් වැඩවලට උදාහරණ විදියට ගොනක් ඝනකම් ලී ඔළුවෙන් ගහලා කඩපු එක ඔළුව ඩ්‍රීල් එකකින් විද ගන්න එක සිමෙන්ති ගලක් තමන්ගේ ඔළුවේ තියාගෙන ඒ ගල ගල් කඩන යන්ත්‍රයකින් තමන්ගේ ඔළුවේ වදින විදියට කඩා ගන්න එක ගොඩක් බර බෝලින් බෝල් එකක් තමන්ගේ ඔළුවට අතාරින එක උදාහරණ විදියට කියන්න පුළුවන් මොහු එකපාර තමන්ගේ ඔළුවේ යකඩ ඇන 38ක් ලී එකට ගහලා ලෝක වාර්තාව පහ පිටලා තියෙනවා හයවන දිගහැරුම නෝර්වේ වලින් ස්පයිඩර්මෑන් ස්පයිඩර්මෑන් වගේ සුපිරි මිනිස්සෙක් ගැන ඔයා අහලා තියෙනවද මැග්නස් මිටිබෝ කියන මේ පුද්ගලයා තමයි නෝර්වේ වල ඉන්න ශක්තිමත්ම මිනිසා මෙයාට පුළුවන් ස්පයිඩර්මෑන් වගේ කඳු නගින්න මේ මැග්නස්ට ගොඩක් ලොකු කාය වර්ධන ශිල්පියෙක් වගේ ඇඟක් තිබුණේ නැතු වුණාට ඔහුගේ අත් දෙක නම් මේ ලෝකේ මිනිස්සුර තියෙන ශක්තිමත්ම අත් දෙකක් වෙනවා අවුරුදු ගානක පුහුණු වීමත් එක්කම ඔහුට අනිත් මිනිස්සුන්ට නම් කරන්න තියා හිතා ගන්නවත් බැරි දේවල් තමයි මේ අත් දෙකින් කරන්නේ ඔහුට තමන්ගේ එක ඇඟිල්ලක් විතරක් එල්ලිලා චින පහක් ගහන්න පුළුවන් ඒ වගේ මේ පුද්ගලයා පුටුවක බිම ගෑවෙන්නේ නැති වෙන්න ඒ පුටු යටින් එක් වටයක් කරකෙන්නත් පුළුවන් ශක්තිමත් ඇත් දෙකක් තියෙන මොහු ලෝකේ ඉන්න හොඳම වගේම ශක්තිමත්ම කඳු නගින්නෙක් විදිහට ගොඩක්ම ප්‍රසිද්ධයි හත්වන දිගහැරුම කාන්දම් මිනිසා මිරිස්ලෝ මැගෝලා කියන මේ පුද්ගලයාට නම් තියන්නේ අමුතුම හැකියාව පොලන්ත ජාතිකේ මේ මිනිස්සයාට ඕනෑම ලෝහ දෙයක් තමන්ගේ ඇඟේ රඳවා ගන්න හැකියාවක් තියෙනවා මේව රඳවන හැමදේම කාන්දමක ඇලමුණා වගේ මේ මිනිස්සයාගේ ඇඟේ රැඳිලා තියෙනවා මේ මිනිස්සයා කරන වැඩසටහන් බලන්න ගොඩක් දෙනෙක් ආවත් කිසිම කෙනෙක්ට ඔහු මේ කරන දේවල් ගැන හිතා ගන්නවත් බෑ ඔව හඳුන්වන්නේ ඒ නිසා මැග්නටික් මෑන් කියලා මොහු කියන විදිහ නම් මේ හැකියාව තිබිලා තින්නේ අවුරුදු 15 ඉඳලා ඒ කාලේදී මෙයාගේ යාළුව මෙයාට hina වුණාට දැන් නම් මොහුගේ විශේෂ හැකියාවෙන් මුළු ලෝකයෙන් පුදුම කරවනවා කියලා තමයි කියන්නේ අටවන දිගහැරුම කණේ බැලුම් පොම්බර පුදුම මිනිසා මේ කින් කරන් කෝලේ කියන මිනිසයා ඉන්දියාව නම් ගොඩක් ප්‍රසිද්ධයි මෙයාට තියෙන විශේෂ හැකියාව තමයි ඕනෑ බැලුම් බෝලයක් තමන්ගේ කණෙන් පුම්බ ගන්න පුළුවන් වෙන එක මේ හැකියාව ඔහු අහම්මෙන් තමයි හොයාගෙන තියෙන්නේ දවසක් මොහුගේ ළමයි එක්ක හැන්දෑවේ සාමාන්‍ය විදිහට කටින් බැලුම් බෝල පුම්බ පුම්බ ඉඳලා තියෙනවා එහෙම ඉන්නකොට මේ මිනිස්යාගේ ගෑනු කන ඔයාට ඔක කණෙන් පුම්මන්න පුළුවන්ද කියලා අහලා තිනවා ඊට පස්සේ මෙයා උත්සාහ කරලා බලපු ගමන් මේ මිනිස්යාට ඇත්තම කණෙන් බැලුම් පුම්බ ගන්න පුළුවන් වෙලා මේ මිනිස්යා දැන් තමන්ගේ හැකියාවෙන් මිනිස්සු හැමෝම පුදුම කරනවා තමන්ගේ නහයයි කටයි වහගෙන කනේ සිදුරට පුංචි බඩයක් ඇතුල් කරලා ඒක කෙළවට බැලුම් බෝලයක් සම්බන්ධ කරලා තමයි මේ වැඩේ කරන්නේ දැන් මෙයා මේ සුවිශේෂ හැකියාවෙන් මුළු ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙනවා නවවන දිගහැරුම කඩු ශිල්පේ රජු ඉසෝ මාචිකින පුද්ගලයා ගැන අහලා තියෙනවද තමන්ගේ ජීවිතේම කඩු හරඹ එක්ක ගත කරන මේ මිනිස්යාට තුවක්කු උණ්ඩයක් වුණත් තමන්ගේ කඩුවෙන් දෙකට කපන්න පුළුවන් ගොඩක් කාලයක් එක දෙකට පුරුදුණු මේ මිනිස්යාට තමන්ගේ ක්‍රියා ගොඩක් වේගයෙන් කරන්න පුළුවන් නිසා තමයි මේ දක්ෂතාවය ලැබිලා තියෙන්නේ මේ මිනිස්යාට උපකරණයකින් පැයට කිලෝමීටර් 160ක වේගයෙන් නිකුත් වෙන ටෙනිස් බෝලයක් උනත් දෙකට කපන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මේ මිනිස්යා 2011 දී විනාඩි 3ක් ඇතුළතදී කඩුවකින් වැඩිම කැපුම් පාරවල් සිදු කරලා ලෝක වාර්තාව පහ පිටලා තියෙනවා මේ කපුව එක කැබල්ලක් මිනිස්සෙකුගේ අස්තියක් තරම් හයියයිලු හැබැයි ඔහු මේ විනාඩි 3 ඇතුළතදී කෑලි 252ක් කපන්න සමත් වෙලා තියෙනවා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නම් කරන්න තියා හිතා ගන්නවත් බැරි ගොඩක් විශේෂ පුදුම හැකියාවල් තියෙන පුද්ගලින් ගැනයි අපි මේ කතා කරපු මිනිස්සු අතුරෙන් ඔයා වැඩියෙන්ම පුදුම වෙන පත් කළේ මොන පුද්ගලයාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න නම් අමතක කරන්න එපා ඉතින් ඉදිරියටත් මේ වගේ සුවිශේෂ වූ තොරතුරු සමග නැදින්නට අපගේ YouTube channel එක තවම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න තවත් අයට දකින්නට share කරලා මේ දන්නා කරනු නොදන්නා කරනු සියලු දෙනා අතරේ බෙදා ගන්න අමතක කරන්න එපා. තවත් දිගහැරුමකින් ඔබ හමු වෙනතුරු රැඳිලා ඉන්න දිගහැරුමත් සමගම අපි නැවත හමු වෙමු.
ජය වේවා.